අයුෝන් ගැමිය YouTubeක් චැනල්ල එකට ඔබ සාදරයෙන් පිළිගන්න. ඔබ දැම් බලන්න ඇති මොකද මේ ම පොල්ලෙලි කන්න කියලා. ඉතින් පොල්ලෙලි හරිම රසයි ඔබ පිළිගනීද නැද්ද කියලා මම දන්න නමුත් පොල්ලෙලි කියන්නේ හරි රසා ආහාරය. ඉතින් මේ බලන් මේ පොල්ගෙඩී තියන විශේෂත්ය ඒක කලුපාටයි දැන් අපි සාමාන්‍ය පොල් ගඩිය ත්වත් දුමුරපාට හැයි මේ පොල් ගෙඩි කලුපාටයි ඒක එෙල්ල පැනිම පැණි රසයි. ඒ විතරන්නෙම දැන්. බ තැමිෙඩියක් හරි කුරුම්බ ෙඩියක් කරැබවුවෝත් ඒකල් ලොන්දේ විතරයිකන්න මේක කහ ගඩත් කන්න පුළුවන් පොල්ලෙල්ල කන්න පුළුවන් ඒකන ලපි ගෙඩියක්න රත්සටරසේ පොල්ලෙලි කන්න පුලුව ඉතින් ඒ මොකද දැන් ඔබ දන්නවද පොල්ල් ගස් එක එක වර්ගතියනවා. දැන් කෘෂිකර්ම ඒවැෑ නැතම විදදේශවල එකම වර්ගතමා බෝකර නමුත් දේශීය පොල් වර්ග ගොඩාත්තියන දැන් ඔබ දන්නව තති නවසි. ර්ගේ තමයි මං අද බට පෙන්නුවු. ඒවිතරන්න මේ රාන් තැම්ිලි ගොන් තැබිරි සියම්පොල් ඒවගේ පොල් වර්ග රාශයයිඉතිං ඒකෙනුත් මේ නවසිවල්ල විශේෂත්වය තමයි මේක පොල්ෙල්ල අපිට කන්න පුළුව. ඉතිං මේ දැන් අපේ මේ කිට්ටුවත් තියෙනවා තැබිලි ෆැක්ට්‍රියක් දැන් මේ මිනිස්සු ලංකාව මිනිස්සු දන්න පොල්ල ගෙඩියක් ගත්තොත් පොල්ෙල් ගෙඩියක් දෙකට පැළුවහම වතුර ටික සික් කන්න මනිස්ුඉන්න නමුත් මේ වට කියන අමුත්ත ගෙඩි කෙල තින් එච්චර වටිනවා. ඉතින් මේ අපේ නිවස අවආස නිඉතින ෆැක්්‍රියක් ඒ කෙලිම විදේශයට එක්ස්පෝට් කරනව කුරුම්බ ඒ තැබි එතවොට ඒගොල්ො කරන්නේ ඉන්ජෙක් කල්ලා තැබි වර ෙක්ස්පෝර්් කන ඉතින් ඒ පිටරට මිනිසු දන්නවා ඒ තියන වටිනාක දැ ලංකාවුනොත් විදේශකය සංචාරයටාව හම ඒගොල්ලො කෘත්‍රම පැණිබීම වර්ග නෙමෙයි බොන්න. ඒගොල්ලො තනිකර බොන්නන්නේ කරුම්බ ගඩියක් තැබි ගෙනේ මොකද ඒක වටිනාකම උන් දන්හිද. ඉතිංහ මේක තියෙන වටිනාකම තමද තැබි ෙඩිය ගත්තුොත් ඇඟග තනිිකරම නිවෙනවා. මේ කුරුම්බවල ගුණේ ගත්තොත් දැ මේ කුරම්බ තැබිලිවලඒ ගුණ තිය දැ තැබිවල ගුණේ සීතල ගත්තය වැඩිය ගැනේ ඔය ආමාශගත ගැස්රයිඩි සේගේ ඇගේ තියෙන ූෂණ ගතය යන්න මේ තැබිලි පානේ ගොඩාක් සිරැසට ඇතිකන. තින් මේ නවසිවල අනිත්තේ තමයි දැන් ඔබ ගත්තොත් සාමාන්‍යය. ැන් වරන්තැ බි දැන් මේ නසිවෙලගත්තොත් වෙනස නිකං පොල් ෙඩියක තියෙන දුම්ඹුරු පාට මේක කට්ට කලුයි. මේ පොල් මු්ඩන් කලුවට හුරු. ඉතින් ඔබ වෙලද පොලේ දැක්කොත් මේක ගන්නත් නෑම් ඔබ සමහරවිට නොදන්න කෙනෙක් හිතන්නේ මේක මේ කුරුම්බයිැ මේ ගෙඩිය ටකක් පරන වෙලා ඇහෙම කියලා. හැබයි ඇත්ත දත්ත මේ වට්ටිනා නවසි පොල්. ඉතිං ඒගේ ප්‍රබේද ගොඩත්තින ද මේ පොල්ගසාගත්තොත් තනි ගහය වනත්. පරාගන එක ගහෙම කෙඩි හැදනවා ගස් දෙක මික්සලා වුනත් ගෙඩි වර්ග වෙනස්වෙන්න පුළුව ඇති ලංකාල් ගොඩාක් පොල්වර්ගතියනවා ඉතිං ඔබත් ඔබේ නිවසේ මේ නවසි පොල් පැලයකුත් හිටවගන්න මොකද දැන් අනාගතයේදී අපි හැම වෙලායම දකින්නේ එකම පොල් වර්ගවට ඉග අස්වන්න වැඩි කියලා ගෙන හඳුුල දෙනව ඉතින් ඒ සමහර වර්ගවල චර්ථකනය ලෙඩ දෙනම ඔරොත්තු දෙන්න මේ වගේ මේ පරණ පොල් වර්ගල තියෙන ශාකෙන් ශාකයට තියෙනවා ලක්ෂණ වෙනස්. ගුණේ වෙනස් ැ ඔබ දන්නව පාරම්පරික හල් වල එක සුවන්දල් කුරලු තුටඩ ඒවත් එකඒක වර්ගවල වෙනස් දේවගේ තම රන්තැ බිලි ගොන්තැ බි නවස සියම්පොල තිමඒ ගුණයත් වෙනස්. ඉතින් ඒෙහින්ද ඔබේ නිවසෙ. ඉඩකඩක් තියෙනවන මේ නවසි පොල් පැලෙකුත් හිටවගන්න. ැන්මහරකෙන් එට දකින්නත්න ති මේකේ විශේෂත්වය පොල් ගෙඩිය විසි කරලා අයිංක කරන්න වෙන්න ලපටිකාලේ ලපටි පොල් මුද්ඩ ඔබට කන්න පුළුව. කහකඩ කෑල්ල කන්න පුුව. ඉතින් මේක පැලුවහම මේකේ පැණිරසත් වැඩි ඒ කැනවත්තුරේ. ඉති ඔබත් සිටවාගන්න. ඉති මම් මේ වගේ වීඩියෝස් ගේන්නේ ඔබට යම්යම් දැනුවත් කරන්න මොකද අනාගත පරම්පරාව මේවා දුරන්නේ මේ නවසි කුරුම්බවල කහකඩ එහෙ කහකඩ, මාලුව වගේ හදල කන්නත් පුළුව. ඉතිං දැන් අනිත්කුරුම් බව හමනෙේ දැන් පොත්ත ගත්තොත් ඒ කහට්ට ගතිය තියෙනවා කහකඩවුනත් ඒයි කහකඩ කිය නම වැටිල තින මේකේ කහකඩවුනත් ඒම පැනි රසයි. ඉතිං මේකෙ මාළුව හදල කන්නත් පුළුව ඉතිං ඒහින්ද මේ වගේ සාාකත් ඔබේ වත්තට අනිවාරයෙන් එකතු කරගන්න ඉතිං ඒ විතරක් නෙ මේේ ඔබ මම හිතනො මේ වගේ මම ශාකහ දුන්නල දෙන්නේ ඉදිරි පරම්පරාව මේ වා දුරන්න ඇතිහින්ද නැත්තත් මේ අපි නැතිවෙලා අරජාන විකෘත්ති කලපු අදුර්ග විතරයි අනාගතයට ඉතුරුවන්නේ. ඉතින් ඔබ දැනට ගැමිය YouTube ැනල ක්ස්ක්‍රයිප කලනතන් දැම් සක්ස්ක්‍රයි් කල බෙල්ලයිකන එකත් ක්‍රික් කරන එතකොට අපිදාන්නන මක දුරලබ වඩියෝ නිර්මාණත්මක වීඩියෝ අනි ැමෝට මිසල්ලවට බලන්න පුුව. ඉතින් ම හිනම ඩිය ගොඩාදෙට ප්‍රයජනවත්තකල් ඉතින් එහිද ඔබ විතරත් අනම් බලන්නප ඔබ යාලුවට බලන්න අනිවාරයෙන් ෂය කර. ඉති ම ිස්ක්‍රප් ක ලින්ක් සුදදාන්න ඒ ෑනුත් ඔබට මිසච වඩිය තියව. ඒවා ඔබේ ප්‍රායෝගිකව අත්හදා බලන්න කියල මම ඔබට කියන ඉතිං අපි මේ වගේ තවවීඩියෝකෙකින් හමුුවම් ඔබට තෙරුවන්සරණ.